ඒ භාගිවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමෝ බපුද්ධායයට. මේ පින්බර වස්සාන කාලයයි. මේ පින්බර වස්සාන කාලය තුළදී ඔබට ධර්මාබෝධය ලබාදීම පිණිස මේ උතුම් සදහම් සාකච්ඡාව පින්නත් ඔබේ නෙන් ආරම්භ කරන්නේ. ඔබ දන්නවා අපි සතිීකේපයක් පුරාවටම මේ සාකච්ඡාවෙන් බොුණ ගැහවුණා අද පින් මොනගැන හයවන සතියෙන්. මේ හයවන සතියේදීත් අපි කතා කරන්නට සූදා නම් ඔබේ ධර්මාබෝධයට වැදගත්වන උතුම් කාරණා පිළිබඳුව. ඔබ දන්නවා මේ පුුණ්්‍යවන්තුූ කාලය තුළදී තමයි උතුම් ගෞතුම බුදුසසන්නට නෙකලෙස් උත්තමයන් වහන්සේලා වැඩි වශයෙන් බිහිෙවුණු කාලෙ. දායාදුණු කාලය. ඒස තමයි මේ වස්සාන කාලය තුළ පින්ඳහම් කරන්නට පින්ඳහම්පුරවන්නට අපි කවුරුත් වඩ වඩාත් කැමතිවන්න. එනිස තමයි මේ වස්සාන කාලය තුළති මේ රාත්‍රිය අපි ඔබට නිරදි ධර්මාවවබෝධය පිළිබඳව නිවැරදි මඟ පෙන්නීම කලාබා දෙන්නට අදදිනේ උතුම් ධර්ම සාකච්ඡාව වෙන් කරන්නට තීරණය කළේ. අත්තිනේදිත් උතුම් සාකච්ඡාවට මහමිමුණාව භාවන අආස පවාසේ පිින් ස්වා මිනිවහන්සේ වැඩම් කොට වදාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරුවෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා අපගේ දම් සභාමාන්තපයට. සාදු 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 පින්නට තොබ දන්නවා පසුගේ සති කෙහිපේ පුරාවටම අපි මේ සාකච්ඡා වී විවිධූ මාතෘකා පිළිබඳව කතා කළා. සෝතාපන්න ශ්‍රාවකයන් පිළිබඳව අපි කතා කලා ඒවගේම තමයි අනාගාමී සකෘදල්ගාමී උත්තමයන් පිළිබඳව අපි කතා කළා. එව එම අදදිනයේදී අපිට කතා කරන්නට තිබින්නේ මහරාහත් උත්තමයන් පිළිබඳව. මහරාත් කියෙන වචනය කතා කරන්නට ලැබීම තරම්ම කයිර වාසනවද කොයිතරම් භාගයක්ද. මේ වචනය මේ බුද්ධ ශස්සනය තුළ කොයිතරම් දුොරට භාගතවෙලා තියෙනවාද. අපි තාමත් මහා සංගරත්නයට ගෞරෝ කරනවා. මහා සංගරත්නය වන්ද නමාන කරවා මේ මහා සංගරත්නය අපි කියනව වගේ. සැරුත් මහරාතන් වහන්සේලා මහා මුද්ගල්ලන්න මහරාතන් වහන්සේලා මහා ආනන්ද මහරහතන් වහන්සේලා නන්ද රාහුල මේ මහරාතන් වහන්සේලාගෙන් පැවතිෙන හ සංගරත්නය පිළිබඳව තමයි අප තාමත් කතා කරන්නේ ඒ සගපාරපුරක්ට තමයි තාමත් අපි වන්දනාමාල කරන්නේ එවන් වූ සඟපරපුනක් තිවෙන මේ ගෞතුමු බුදුසසුනුතුර දීම මේ පුන්නේවන්ත කාලය තුළ අද අපි මහරරහතන් වහන්සේලා පිළිබඳව කතා කරන්නට තරම් භාග්‍යවන්ත වෙලාතීරෙන. එන් සතමයි අධ්‍යිනේදී අපේ සාකචාවෙන් කරන්නේ මහරරහතාන් වහන්සේලා පිළිබඳව එසෙන බිन्ු ස්වාමි වහස අප කෙරේ අනුකම්පාාවෙන් යුතුම අපේ සාකච්ඡා ආරන්තකිරීමට සූදානම්. මං කැමති බහන්සේගෙන් විමසන්නට දැනගන්නට කරුණුකාරණ වටහාගන්නට අප කොහොමද මහරහත්තත් උත්තමයන් වහන්සේලා හඳුනගන්න එහමනැත්තන් අප කිවතේම මහරහත් උත්තමයන් වහන්සේලා කියන්නේ කවත. ඔබහන්සේකෙන් අනුකම්පා සහිතව අපි පිළිතුරක් අපපක්ෂා කරනවා. නම බුද්ධාය අපගේ ගෞරෝණය පත් ල සාම වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධසා අපි බලමු රහතන් වහන්සේ නමක් කියන්නේ කෞුද කියලා රහතන් වහන්සේ කියල වචනය අපට ලෝකීට ඉස්සල්ලම වචනයක් විදිට දායාද කළේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන වචනය බුදුරජාණන් වහන්සේගේ වචනයක් අරහංකෙන් අරහත්වය බුදුරජාණන් වහන්ස වචනයක් බුදුරජාණන් වහන්සේ පහල වෙන්න කලින් මේ සසලින් නිෙතරට යන්්ඩෝනී කියලා මාර්ගයක් හොයෝහිට පිරිසක් හිටිය. ඒ පිරිස හිටියට කොහොද නිතරට යන්නේ කියලා කිසිවෙෙක් දන්නේ. බුදුරජාණන් වහන්සේ ඩුකේට පහල වෙලා පාරක් හොයාගත්තා. ඒ පාර හොයාගත්ත නිස උන්හසට සුගත කියන ගුණේ විස්තර කරනවා සුගත කල උන්හසේ හඳුුවුනවා. ඒ පාර හොයාගෙන පාරිෙන් එතරට වැඩියේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූහන්සේ පිරිසට ධර්මය දේශනා කරගෙන ගයා ශාසනයක් පිහිටුවන්න ඒ ශාසනයට ඇතුලත් කලා භික්‍ෂූන් වහසෙල්ලා කියලා පිරිසාක්. ඒ භික්‍ෂූන් වහසල්ලා කියන්න පිරිසාත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයකන්න පිරිසක් විතයගන්නේ බුදුරජාන් වහසේගේ ශසනයකම ඉන්න පිරිසා. එම් භික්ෂු ප ලෝකයට දායාද කරන්න බුදුරජාණන් වහන්සේ. ඒ භික්ෂු පිරිසා අතර බිහිවෙනවා මාර්ගඵලලාබේ. මාර්ග පලල්ලා බිං අතර කෙලවරටම පච්චච්ච පිරිසට සම්පූර්ණයම්, සසරින් එතරිට වැඩි පිරිසට බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා, රහතන් වහන්සේලා කියලා. අරහත් මුනිවරයන් වහන්සේලා කියෙලා බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරන. එතකොට මෙතනින් තමයි අපිට රහතන් වහසේකීන වචනය හාහාපුරා කියරලා ලෝකීට දායාද වෙන්නේ. එතකොට තබ අපි හඳුන ගන්නේ මෙන් මෙහිෙම පිරිසක් ලෝකයේ වැඩිඉන්නවා කියලා. එතකට, ඒ රහතන් වහන්සේ නමක් කියන්නේ කෞද කියලා බුදුරජාණන් වහන්සේ විස්සර කළ එතකොට රහතන් වවාසේ කෞද කියල උනාන්සේ විස්සර කරනවා වීතරාගී වීතදසී වීත මෝහහි උත්තවයන් වහන්සේලා කියලා වීත රාගී කියලා කියන්නේ සහ මුලිම් සරාගී ස්වභාවේ නැත්තර නැතිරි කලාා සුනු විසුණු කළා ආයමත් නූපොදිින ස්වභාවයට පත්කලා කියලා වේට දෝසී කියලා කියන්නේ. දවේශයේ සම්පූර්ණයෙන්ම නැත්තට නැති කලා සුනු ඉසුුණු කරලා ආයමත් නූපතින ස්වභාවයටම පත්කලාගවා. වේත මෝහී කියලා කියනවා. වේත මෝහිී කියල කියන්නේ සහමුල්ලිම මුලාවාක් ඇත්තේම නැති ස්වභාාවට. ආයයි කියල්ලි කිසි දවසක හට නොගන්න ස්වභාවටම පත්කලාගෙන ස්වභාවට එනවා. ඉතින් ඒ ස්වභාවයට පත්වවෙන්නේ, ප්‍රඥාව දියුණුවමේ ඒ ප්‍රඥාව දිවුණු කරන්නේ සීලී තුළින් වඩනලද සමාදී එදකට ඒ රහතන් වහන්සේගේ ස්වභාවය අපි හඳුනගන්නවා කොම දහදුනගන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය කල්පනා ස්වභාවයෙන් රහතන් වහන්සේ නමක් ලෝකයේ දකින ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවයෙන්න්ට තමයි අපි කියන්නන්නේ රහතන් වහසේලා කියලා ස්වභාවය පටවිධාතු පටවිධාතුූ විදිටු දකිනවා. එතුකොට ඒ කියන්නේ මේ ලෝක ස්වභාාවේ දෙස ඒ උත්තමයන් වහන්සේලා මනියෝරයන් වහන්සේලා දකින ස්වභාවයක් තියෙනවා. අපි සාමාන්‍යෙන් ලෝකයේ දිහා බලන්නේ මමත්්‍යත්තුළ ග්‍රහණය වෙලා මමත්්‍යත්තුලේ ඉ දෙගන්න මොම ලෝකයේ දිහා බලනවා මට ලෝක පේනවා මමයිමේලෝක ඉන්න කෙනා කියලා මමත්වක හැඟීමක් බැසගෙන්න්න. ඒතල ජීවත්තෙන පුද්ගලයෙක් තමයි අපට පේන්නේ. අපි කියල කියද අපි ගැන ධර්ම්මාරග වඩන්න පිරිසත් වඩන් නැති පිරිසත්. බුදු කෙනෙක් ගැන හිට පාතගත්ත පිරිසත් නැති පිරිසත් ඔක්කොම සභාව මේක. නමුත් මේ පාරේ කෙලවරටගේ උත්තමයන් වහසේ රහතන් වහන්සේල්ලා අපි හඳුන්වන්නේ. ඒ ස්වභාවී එක්මවා ගිහිල්ලා ඒ රහතන් වහන්සේලා යම් ප්‍රඥ්ඥාවකින් ලෝකයේ විනිවිධ දකිනවා. කුමක්දේ ප්‍රඥ්ඥාව ඒ දකිින් විනිවිධ දකින නුවන රහතන් වහන්සේලාගේ හැඟීමතුල්ල වනාසේලා පවත්තන්නේ මේ පොලෝට පස්සෙලා යන ප පස්කුඩක් දෙයා බල නොවාගේ තමගේ ජීවිතය මේ කයි දිහා බලන ස්භාවේ සම්පූර්ණය හැඟීම පවත්වන්නේ පස්ගුඩක් දිහා බලනෝගේ. සම්පූර්ණය හැඟීම පවත්වන්නේ මේ කයිදිහා බලද්දි. වතරේ දීවෙලන් වතුරගුඩක් දිා බලනවාගේ තමයි වුණාසිල්ලා ජීවිත දදියා බලන්නේ. ඉල්ඟට උත්තමය න් වවාන්සසිල්ලා ලෝකයේ දිහා බලන්න වනාාසෙල්ලාගේ හැඟීමී තියෙන්න්නේ. අපේ හැඟීමතුල්ල මොමත්්‍රේ බැසගත්ත මම කියීන සංඥාව තියෙනවාගේම. උහන්සේල්ලාගේ ජීවිතොල තියෙනවා මේ වාතයට එකතු වෙන වාතයේ දිහා බලන වගේ වයගෝලී දිහා බලනො වගේ ජීවිත දිහා බලන හැඟීවා.ඉළඟට රහතන් වොහසෙල්ලාට තියෙනවා ගින්න දිහා බලනකට ඒ ගින්නේ ස්වභාවේ යම් ආකාරයකින්ද ඒවිදිහ ස්වභාවයකින් මේ ජීවිතයේ දිහා බලන්න ස්භාවයක්. තට මේ මට්ටමට හිත දියුණු කරලා චීත මේ වගේ තත්ත්යක පවත්ත පවත්ත හැඟීම මේගේ තත්තික පවත්ත පවත්ත සියල්ු කෙලිසුන්ගේ මිදිච්ච උත්තමයන් වහන්සේල්ලාට වචනී පාවිච්චි කළලා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියලා. එතක ටේස්ු වාවයට ආවට පස්සේ ඒ උත්තමයන් වහන්සේලා ලෝකි දකින්නවා. ඇහැ මුල් කරගින් ලෝකකි දකිනවා. දකිදී දකින හැම දෙයක් දියා මුණහසල්ලාට පේන්නේ. ප්‍රඥාවයෙන් විෙනවිධ දකිනෙල්ලෝගේ මහපොලෝට පස්සලා යන පස්කවිඩක් විතරයි පේන්නේ. එතකොට උත්තමයන් වහන්සේලා ලෝකි දිහා බලනොකට වතුරී දේවෙලායන වතුරුවෝඩක් විතරක් උන්නහසේලට පේනවා. උනුස්සම ටි එකතුය වෙන උුස්සමක් විතරක් උන්නහසලට පේනවා. වාතේ හමාගෙනයන වාතයක් විතරක් උන්නහසේලාට පේනෝ කයිදිහා බැලුවත් කයි මේ ස්ුවාභාවය යිතතියෙන්නේ කියනෙ විතරයි පේෙන් උන්හසේලට ඒ නිසා මේ පස්ගොඩක් කෙරෙහි සරාගී සිතකින් බලන්ඩෝනයින් හැඟීමක් උපදන්නෑ. මේ ලෝකයේ දියගන්නා සිෙල්ල බලද්දිී මේ වතුරගොඩක් උන්නුසුමටි එකතු වෙන දෙයක් දයා. එල්ඟට වාතේ හමාගෙන යන දෙයක් කෙරෙහි. සරාගී සිතක් උපදෝගන්නෝනී කියල හැඟීමක් කින්නෑ. හැඟීම පවත්තන්නේ පස්ගොඩක් දෙහා බලන්න ස්වභාවයි නිසා. එළඟට සිලට මේ පස්සෙලාන පස්ගොඩක් දෙහා තරහින් ගැටින් නෝනී කියලා හැඟීමක් ඇතිවෙන්නේ. මේ පේන දේවල්ලොස්සේ ඇ පේන දේවල්ලොලට.ඉළඟට ඇහෙන දේවල්ලොස්සේ ඇහෙන හඬකට සූදකට රසයකට පහසකට සරාගීව බැඳෙන්නෝනී කියලා හැඟීමක් වෙන්නේ. දේශීෙන් ගැටෙන් ඕනයේ කියලා ගැටීමක්කෙන් නෑ ඒ දෙක්ක දුරවෙච්චි තැන මමත්තයෙන් තොරව ලෝකයේ විනිවිධ පස්සවරූපයෙන් දකිනවා. ලෝකේ විනිවිද වතරිස්ුරූපයෙන් දකිනවා ලෝකේ විනිවිධ වයි සවරූපයෙන් දකිනවා ලෝකේ විනිවිධ දකිනවා ගින්නිස්ුරූපයෙන්. එකයි අර සාරිපපුත්තු මහරහතන් වහසේ තේරගාතාවල කියන්නේ. ප්‍රඥාවේ මුදුම් පත්වෙලා තියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මචක්‍රයේ ඒ අවිරින්ම පවත්වන සාරිපුත්තු මාරහතන් වහන්සේ මහපොලෝ වගේ. ගිඩ වගේ ජලේ වගේ. කිසි දේකෙට ඇලින්න්නත් නෑ ගැටින්න්නත් නෑ. මේ ස්ුභාවට ආවට පස්සේ ඒ උත්තුමයන් වහන්සේලාගේ සුවිසීෂී ලක්‍ෂණය ආයතියෙනවා ඒ තමයි ඒ උත්තුමයන් වහන්සේලා ආයුමත් මේ සසරගමනක් සකස්කරන ස්වභාවෙන් අතමි දෙනවා. අරස්භාවේ ආටපත ආවට පස්ස සරාග ස්වඳභාවේ නැතිනිසා සරාගීදයකට බැඳිලා ඒතුළ පිෂිටලා කෙලෙස්සාහගතව කර්මරස් කරනවා කෙල් එකක් නැතිනිසා ඒ උත්තමියයන් වහන්සේලා සරාගීව කර්ම රැස් කරන්න නෑ ආපව උපතක් කරා යන්න. එළඟට දවේශයකට ඇහු වෙලා දවේශීව කර්මයක් ග්‍රැස්කරන්න නෑ ආපෝ උපතක් කරා යන්න. එළඟට මෝහයකට මුලා වෙලා මේ කිසි දෙක් නොවැටන ස්වභාවකට පත් එල්ලා උහසේලා ආපෝ මෝහීව කර්මයක් ග්‍රැස් කරන්නේෑ අපප උපතක් කරා යෑම පිණිස. යම් කර්මයක් කලින් තිබ්බාද, සරාගීව බැඳිලාගේ එල්ලා රැස්කරගත්ත කර්මයක් තිබ්බද, ඒ කර්මයෙන් ටිකටික තිිකටික ශේකරල දානවා. එළඟට දේශීව යම් කර්මයක් රැස්සලා තිබ්බද ඒ කරමොක්කුම ශේකරල දානවා. මෝහිීව යම් කර්මයක් රැස්කරල තිබ්බද, ඒ මෝහිීව රැස්කරපු කර්මය, දා ඒ නිසා කියනවා කීනං පුරාණා පැරණි කර්ම ක්ෂේවුන්නේ. නවන් නක්ති සම්බවන් යළි නොම රැස්සින්න ආයි රැස්සින්න පැරණිකර්මොක්කොම ක්ෂේ කලාා ආයෙකර්මයක් රැස්වන්නෑ. ඒ නිසා උපතක්කරා යෑම පිණිස. උපතකොට රුකුල් දෙන්න හීතුව නිරුද්ධ කලාට පස්සේ උපති නිදහස් වෙන්වා. සාමාන්‍ය කන්නක උපතක් කරා යන්නේ විඤ්ඥාණය තුද විඤ්ඥානය කොහේවත් ගිහිල්ල පිහිටන්න කර්මයක් රැස්සෙලා නැති නිසා. හැම විංධානයක්ම ගිහිල්ල පිහිටන්නේ කර්මයක් තියෙන තැනක. එතකට පොළොවක් ඕනේ බේජයක් පැළවෙන්න. මේ වගේ පොලොෝ නැත්තා බේජයක් ගිහිල්ල පිහිටන්න තැනක් නැතිලා යන්නවා. ඒ නිසා, අරවත්තමයන් වහන්සේලාට අ විඤ්ඥානයේ ගිල්න පිහිටන්න තනක් නැතිවෙලා යනවා. ඒ නිසා උන්නහසේලාට කියනවා නොබිහිටි විஞඤ්ඥානයෙන් පිරිනුවම්පා නොත්තමයන් වහන්සේලා කියලා. මරණයෙන් නිදහස්වෙනවා. මරණය නිදහස්්‍යච්චකමං ආ ඉපදීමෙන් නිදහස් වෙලා. ඉපදීවිනුත් නිදහස්. උපතෙනනුත් නිදහස් ජරාවෙනුත් නිදහ මරණයනුත් නිදහස්. මේ සසර ගමනින්ම සම්පූර්ණය නිදහස් වෙනවා. ආංී උත්තමයන් වහන්සේලා හදුන්නන්න පාවිච්චි කරපු වචනී තමයි. මේ සසරෙන් ඉතරට වැඩී යුත්තමයන් වහන්සේලා පහන්සිලක් නිවී අන්නසේ නිවී යන. පහනේ දැල්ල අවසංගලා යනවා වැටිදදාන්න ඇත්තන් තෙලුද්දාාන්න ඇත්තා. මේ වගේ තෙලුත් වැටිත් අවසංකල්ල ආප උපතක් කරා යෑම පිණිස කර්ම සියල්ල ක්ෂේ කල්ල. උත්තමයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කල්ලා වචනයක් රහතන් වහන්සේලා කියලා. ආංහි රහතන් වහන්සේලාගෙන තමයි අපි මෙ අද කතා කරන්න. ඔබ දන්නවා මේ පුුණ්‍යිවන්තුූ වස්සාන කාලය තුළදී මේ රාත්‍රයේදී අපි කතා කරන්නේ අධ්‍යනේදී අපි කතා කරන මාතෘකාවට පත්වෙලා තයෙන්නේ. මහරාත් උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව කතා කරන්නට. මට මරත් උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා කරද්දි කියවද්දි අපපු විස්තරැක් මුණ ගෙනවා. එතමයි මහරහත් උත්තුමයන් වහසේලා තමන් වහන්සේලා පළවර්තනය වෙච්චි යම්කිසි උදානයක් නැත්තැන් උදාන පාටයක් පිළිබඳව කතා කරවා කියලා. ඉපටීම ගෙවී ගියේය ප්‍රහ්මචාරසි ජීවිතය ගතකොට අවසන්නේ. නිවන පිණිස කළ යුතු යුතුකම් සම්පූර්ණ කරන ලදිී. ඒවගේ මතමයි අවබෝධය පිස තවත් කළයුතු දෙයක් නැති බවයි. මේ කාරණය පිළිබඳව හඳුනා ගනිද්ද අප දන්නවා. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන අපේ ඒ පින්ව ස්වාමින්න් වහන්සේ කලින් සඳහන්කළ සේම මතු උපතත් නැවතත් බලාපොරොත්තු නොවන්නට ඒවගේම මේ කාලයේදී තමන් වහන්සේලාල් අබාගත් ආත්ම භවය තුළ ධර්මාපෝධය ලබාගෙන අවසා නයේදී නිවන අවබෝධකරීම දක්කවු මේ ගමන් මාර්ගය කොයිතරම් තුරට සැලසුම් සහගතව කටයුතු කරගන තිබෙනවාද. මේ දහම පිළිබඳව අවබෝධ මේ මහරත් උත්තමයන් වහසේලා පිළිබඳව කතාකිරීමම මාමුලින් සඳහන්කලාා සේම පින් පිරිණ කටයුත්ත බාට පත්වන්නේ ඒ නිසා මේ මහරාත් උත්තමයන් වහන්සේලා පිළිබඳව අපි මේ කතා කරන කරුණු කාරණා අපේ ජීවිතයට අවබෝධ කරගතැහැකිනම්, අපේ ජීවිතයට ගලපාගතහැකිෙනම්. කොයිතරම්හඳ කාරණාව බාට පත්ේල්ද අපගේ පින්නස්වාමන් වහන්ස ඔබහන්සේ කලින් අපිට පැහැදිලි කරදුන්නා මහරහතන් වහන්සේ කියන්නේ කෞද්ති කියෙන කාරණය. මං කඇමැති වහන්සේගෙන් දැන්දැන ගන්න මහරහත් උත්තමැන් වහන්සේලා අප හඳුනාගන්න කොහොමද අනුකම්පාවෙන් YouTubeතු පිල්තුර අපපක්ෂා කරනවා අපි දැන් රහතන් වහන්සේ නමක් කියන්නේ කෞුද කියලා තේරුම් ගත්තා ටෙන් තේරුම් ගත සම්පූර්ණි අප තේරුම් ගත්ත නෑ. අපි මේ අරහත්වයට පත්වවෙච් උත්තුමයන් වහන්සේ නමත් හඳුන ගන්න එක ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහි දේශන ටානි කල සූත්‍රය කංගුත්තර නිකායේ ටිකනිපාතිය. බුදුරජාණන් වහසේ මෙම දේශනා කළ. මහනන කෙනිකගේ සීලයේ ගැන හොයන්න, සාමන්න්‍ය කෙනෙකුට බෑකනවා කාල්ලයක් එකට වාසේක රද්දි වාසයක රද්දි ය ස්වාවේ තේරුම් අරගෙනෙනෙ මෙයා සීලවන්ත මෙයා දුසීලතිකට ේරුම්ගන්නවා. ඒ නුවන තියනෙ කෙනෙකුට තමයි ඒක කරන්න තිෙන්නේ නොන ැති කෙනෙකුට එක බෑ. එතකොට නවන ඇත්තේ කෙනෙකු සීලේ හොයෙනවා. එළඟට කෙනෙකුගේ වීරීගෙන හොයන්න තියන්නේ. වීරීගෙන දැනගන්න තියෙන්නේ එයා මොනොහරි කරදිරයකට පත්වනාට පස්සී. මානසික වැදිගෙන වැටි ස්වභාව යනුව. යා දියුණ නොද නැත්තන් වැදැගෙන වැට නතිකල තේරම්ගන්න තියෙන්නේ වීරී තේරුම්ගන්න තියෙන්නේ ධර්මීතුළම පිහිටල අවදධ කර යනවද කිය කරදිෙ වැටච්චේ අර්තමයික තරුම්ගන්න තියෙන. සාමානලට තේරුම්ගන්න බෑ. ඉල්ලඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනකගේ ප්‍රඥ්ඥාව කොහෙත්ම හොයන් බෑ. රහතන් වහන්සේ නමුත්ගේ ප්‍ර්ඥාව රහත් අරාත්තයටදමයා පත්වෙලා කියලා කෙනෙකුට හොයන්න බෑ බුදුරජාණන් වහන්සේ හොයනවා කොහොද බුදුරජන් වන්ස හොයන්නේ බුදුරජාන් වන්සට තියනෙන ඉන්ද්‍රිය පරව පරිියප්ත ඥානයේ. අර ඉන්ද්‍රී පරෝපරියප්ත ඥානයට බුදුරජාණන් වහන්සේ ටහුනෝම මෙයා ඉන්ද්‍රීදරුම් ව මේවිීදිීට වෙඩල තිෙනවා මේමයාකරට ඉද්‍රීදරුම් වැඩල යෙනවා කියල බුදුජාණන් වහන්සේ ඥානයට ටහුවයෙනවා. තැනක තියෙනවා ලකුණට බද්දී ස්වාමින් වහසේට සාරිපුෘත්තු මාාරාතන් වහසේ දදාහම් කරුණු විස්තර කරු විස්ත්‍රකරකයවා අරහත්තේයට පත්වීම පිනිිස මේ කරුණු දියුණු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කන සාරෘත්ති රහත්තයට පත්වෙලා තියෙන ටතා යරහත්තයට පත් කෙලදයක් නෑ කියලා. එතකොට පේනවා සාරබුත්ත මාරහතන් වහන්සේටත් හොයන්න මාරහි. දක ෙහිවවෙගේ අපිට හොයාගන්න කොහිෙබ්බ බෑ. නොම ත අපිට හොයන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වක්ලී ස්වාමින් වහසට වදාලා යෝකෝ වක්කලීි ධම්මම් පස්සති සෝමම් පස්සතිි වක්ලි ධර්මය දකින්න. ධර්මී මාදකින්න. ධර්මේ මාදැක්කොත් ධර්මයක් දැක්කවෙනවා. මාධ දැක්කවෙනවා. එනං වක්ලි. ගතතියන් වහසයව දකිනවනම් සවරු කොනේ ලල්ලා ගියත්ත දරන්න. ඒ නං ප්‍රහතන් වහන්සේ නමක් අපි හඳුන ගන්න. මේ අරාතයට පත්ව ච්ච උත්මය කියල හඳුන ගන්න ඒ රහතන් වහන්සේ අනුගමනී කළ ධර්මයේ අනුගමනී කරලා ඒ ධර්මී තුළිින් රහතන්වාසේ දකින්න ඕනේ. මේක තමයි රාහතන් වහසේලා දකිනතිය න ක්‍රමයේ බාහිර ලෝක දැන් ඒ කාලිත් අර ුදුජාන් වහසල් ඟට ල්ල නේකුත් අයයි එකක යොකිව ස්වාාවනිි භාගතතුන් වහස මේ රාතන් වහන්සේලා ගැනානවා. ඒළඟට මේ ඉරදි පාතිහාර ගැනා දැන් අපි බලන්නහදන්නන්නේ රහතන් වහසේ නම හඳුනගන්න ආසිං යන්න පුළුවන්ද. ඉර්දි ප්‍රාතිහාර පාහනන්න පුළුවන්ද නොුවක සිය දෙනෙක්කි දිට මැවල පෙන් දන්නනවාද. මේමගේ දේවලින් තමයි අපි රහතන් වහසනවාක් කොයන්නා දන්නේ. ඒකාලිත්තවක තිබා. කට බදුජාන්සල්ලඟ ල කියනවා නොයිකුත් පිරිස්ස ඇල්ල ස්වාමිණි භාගතුන් හස. ඔබහන්සේගේ ස්්‍රාවකන්ට කියාගෙන යන්න ඉරදි ප්‍රාති ර පාන කළලකට මිනි ස්ක්කොම් පැදිල ධර්මිටන වන කියලා ේක්‍රමන්ට තේරු ගන්නඕන රාතන්සල්ල ලෝක ඩින්නවාගේ කියලා. මේක උත්මන් සර ලෝක ඩිඉන්නවා කියලා බුදුරජන් වන්ස වල නෑෑ. මනිකා කියල විදජාවත්තියවා. ගන්ධාරී කියලා විද්‍යාවත්තියනවා ය විද්‍යාවටත් පුළොන් යුදිිරිස් ප්‍රා්‍යාර පාන්න. එතකොට මේ මිනිස් සු කියන්න පටන් ගන්නේඔේ රහතන් වහන්සේලා නෙමෙයි. මේ ඔයි මනිකා වි්්‍යාවපපුරතු කරුප පරිස. ගන්ධාරි විද්‍යාවපපුරතු කකරුප පිරිස. ඒ නිසා ඔය විද්්‍යාවලන අපටත් පුළුවන් කියලා. ඒ නිසා අර රහතන්වහසේලාව හදනාගන්න තියෙන්නේ විද්්‍යාවලින් න්නෙවේ. දි ප්‍රාතිහාර එනවේ බාහිර බැල්මෙන්න්නෙවේ සංගුරු ගමංගලාසේනුත්නවේ සංමරයි තමයි යුනාාසේලා නමුත් අපි තේරුන්ගන්නේ ාතන් වහසේලා තේරුන් ගන්නේ අපි ධර්මී තුලින් ප්‍ර්ඥාවන් විනිවිධ දැකීමේ. එතකට ප්‍රඥ්ඥාවෙන් විනිවිධ දකින දේතුලින් තමයි අප රාතන් වසේලා අඳනක දැන්. හැයි ධර්මීටෙනෙක් කෙනාට රාතන් වන්සේලා වහඳන ගන්න බැරි වුණත් ට යම් කෙනෙක් හඳුනගන්න වෙනවා. ඒ තමයි ආරයන් වහන්සේලා. සත්පුරුෂයන් වහන්සේලා. ආරය මාර්ග හික්මෙන් උත්තුමයන්වාසෙලා හඳුනගන්න වෙනවා. ඒ ආරයෙන්වාසෙල්ලා හඳුනගන්න සත්පුරුෂයන් වවාසෙල්ලා හඳුනගන්න. එක්කෙනා තමයි ආරය ධර්මී දකින්නේ. ආරෙ ධර්මයට දක්ෂවෙන්නේ ආරයෙ ධර්මය හික්වෙන්නේ. රූපේ අනිත්‍යයි කියල දකින්නේ අනිත්්‍යිස්භාවේ සැබැවිම්ම දකින්නේ. ආරයන් වහන්සේලා දන්නව්. ආරය දර්සන යුක්ත වූ ආරය ධර්මය හික්මින්න වූ පුද්ගලයා. සත්පුරුෂයන් වවාසේලා හඳුමික් කෙන. එන සත්පුරුෂික්කෙන හඳුනාගැනීම කළ යුතුයි. නමුත් රාහතන් වහසේ නමක් හඳනාගැනම් කරන්න බෑ. ඒනිසාපි කළයුත්තේ. රහතන් වහසේලාව සෙලීම නොවේ. අපි කළ යුත්තේ ධර්මේ සේවීමයි. අරාත්්‍යයට පත්කරවන්න ධර්මේසවීමයි. අරහත්තයට පත්කරවන ධර්මය සොයාගැෙන ගියොත් අපිට ඒතුලිින් රාහතන් වරහසේලා හදනගන්න පුළුවන්. ඒ රාතන්වාහසේල්ලාගේ චරිත්ත ලක්ෂණ අපි තඳුන ගන්න පුළුව. අරහත්තයට පත්වනාට පස්සේ ඒ හිත්තල ස්වභාවේ මේකයේ කියලා රහතන් වහසේගන්න අපට තේරුම් බේරු කරගන්න පුළුව. මේ ක්‍රමේයට තමයි පිට රහතන් වවාසේ නම කඳනගන්න තියෙන්නේ බාහිර බැල්මකින් රාතන්වාසයනක් කඳනගන්න බෑ උදාහරණයාරික ස් රහතන් වහසේ නමක් හිිටිය ඒ රහතන් වහසේ එක තවකත්ව පිළින්ඳ වච්චම රහතන් ැමතිස්ම වසලවාදෙන් කතා කරනවා. වසලය වසලය කියල කතා කරනවා. එතකට බුදුජන්සල්ලට ගිල්ල භික්‍ෂු වනාසල කියාහිට වාම්‍ය භාගතු වාස මේ යර භික්ෂුව වසලවාදයෙන් කතා කරන හනිින ඔය භික්‍ෂුව ගැනා පහ දින්නපා ඒ රාතන් වහන්සේ නමක්. ඒ ආත්මභාව පන්සීයක් එහෙල්ල පැලන්තිය පදිලා ඒ නිසා ඒ පුරුද්ධට වසලවාදයෙන් කතා කරනවා කියලා. ඒ නිසායි මේ වසලවාදයෙන් කතා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එතකොට පේනවාපිට ඒයුගේත් තියෙනම් හොයාගන්න බෑ මේ හොයන්න බෑ ඒ චෛවිත ලක්ෂණ අන්නුව බිට හොයන්න බෑ එක තැනක තියනවා රහතන් වහසේ නමක් ඒ රහතන් වහසේ දානයට වඩම්මන උපාසක උපාසගේ දානට වඩම්වන්න ගමන් අ ර පොඩි වතුරවලත් තිබ්බා. අතුරවල්ල උඩිින් පැනලගිය උඩම් පැන්න උපාසක මහතය කල්පනා කිරවා මේ රාතන් වවාන්සේෙනමක් වෙන්ඩ බැ. මෙහිම අසගරු පවත්තියෙන්ට බෑ රහතන් වන්සේ නවකට මම උන්නන්සට පිරිකර පූජ කරන්නේ. එ ස්තව්ටික දුරක්යනකොට ඒ ආය වතුර වලත්තියනවා වතරවලින් බැලගියා. බැහල ඇද්දී රාතන්වාස දැ වතුරලින් වඩිනවා වඩිනකුට පාසු මහත්්‍යයා ආනෝ ස්වාම ඔබ වහන්සේ කලී වතුරවල උඩින් පැෑන් ඇයි දැ බැහලාව කියලවා. ඇයි උපාසක මහතේ කලින් ඔබ හිතුව නේදමං වතුරෝලින් පැනාව පිරිිකර පූජා කරන්නේ කියලා. දැන්මම මේ වතුරවල උඩිනුත් පැනොත් මර දානනිත් නැතිව. ඒ නිසයික තුරෝලින් බැහලාවේ ඒ න අර උපාසක මහත්තේයට අරහතන්හසේ වඳු ගන්න බෑ එතකුට වතුරලි උඩින් පැන්න කියලා අරහත්තේ නැති වෙන්න. නික්ලේෂිපව නැති වෙන්න. ඒ බාහිර බැල්මේ රාතන්වාසෙල්ලා හඳනගන්න එකලේ හරි ලස්සන සිද්ධියවෙ නාතියනවා රාහන්ාසේ අඳනගන්න බැරීම නිසා. විශේෂ මනිකාර කුළුපකති රාහතන් වහසේ පිරිනුම් පාහන්නේ රාහතන්වාසේ දමක් කියලා හඳනගන්න බැරිවෙච්චි නිසාර මස් වැද්දට මැනිික්කාරයට අ කුරුල්ලා මැනිික ගිල්ලන්නට පස්සේ. රහතන් වවාහසේ මැනිික හොරකංකලා කියෙලා අදහසගිය ඒනං අවුරදු පහළව ගෙදෙට්ට දානට වැඩලා රහතන් වහසේ නමක් කියලා හඳුනගන්න බැරි වුණා හොරෙක්කී ලාහඳුන ගත්තා කිිටි කිටියේ වළවා කඹයක් අරගෙන් හිසවටා කිටි කිටියවෙළුවවා ඒති ගුණන්නහසේ පිරිණුවම්පෑාව ඒමනං අපිට බාහිර බැල්මෙෙන් රහතන් වහන්සේ නමක්්‍ය කියලා හොයන්න බෑ අනික රහතන් වහසේ නමක් රාතයට පත්වනාට පසේ කිය කියන්නෙත් නැෑ. මං අරාථයට පත්න දැකගේ අවෞරුදු පහලවක් ගෙ දෙෙත්තු දාන් වැඩිය කියල කියෙකිීගී නෑ. රහතන් වසේල්ල ප්‍රකාශ කරන ධර්ම ප ධර්මය මන ධර්මයේද. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කරන්නේ. බුද්ධ වචනී ප්‍රකාශ කරනවා. ශ්‍රද්ධාවේ කෙලවරට පැමිණන්නේලා. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමේ අග්‍රස්ථානයේ වැඩඉන් වරහතන් වහන්සේලා. ඉනිසා ධර්ම ප්‍රකාශරනේ ධර්මී තුළින් අපිට රාහතවාසේ හඳන ගන්න පුළො නීක්‍රමින්ට තමයි අපිට රාහතන් වසේලාව දකින්න තියෙන්නේ. ඒකින් පිින්න්නස්සන්නස මට මතකයි භාග්‍යවත්තුන් වහන්සේ දේශනා කරනවා. මනින්ඩ වෙන ඕනම දෙයක් පනින්්ඩ මෙමි තියනවා. හැබැයි රහතන් වහන්සේලාගේ කුණියේ මනින්ඩ මින්ම්මක් නෑ කියලා. නේද පින්නස්සාන්නස. එනිසා ඒ පහැදිලි කිරීමත් එක්ක මංහිතනවා දැඟ පිරහන් වන්සේලා පිළිබඳව තැනකත් අනේ කෞුද කියන අපි හඳුනගත්තා, මොන විතරට හඳනාගන්න කියනෙ අපි හඳුනා ගැනිීමමක්කරා පින්නස්ව වන්නන්ස මක පෙන්නිීමත්වොස්සේ මොම කමැති පින්නස් වන්නන්ස ඒ රහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා ගෞතම බුදුසන තුළ ධර්මය අවබෝධ කරගන්න ආකාරය සහරවිට විවිධයි. අපිට විවිධූ ආකාරය ධර්මය අවබෝධ කරගැන නමුත්. මේ මහරහත්වා සේලා බවට්ට පත්වෙලා නෙකලෙස් රහතන් වහන්සේලා බෞවට පත්තු නොවස්ථා අපට ඕනෑඇතරම් මහන්නට ලැබෙනවා. තේර තේරී කාතා කකිවත් පින්නස්වාමන් වහන්සේ ේ පිලෝොද මනවවාපට පැහැදිලේෙනවා. ඉනිසා ම කකමතිය බහන්ේගෙන් දැනගන්න මේ ධර්මය අවබෝධ කරගෙන විවිදූවාකාරයෙන්. මේ රහතන් වහන්සේලා බව්ට පත්වීම වර්තමානී ඉන්න අපට ඉතාමත් වැදකත් කාරනාවවබාට පත්යවි කියලා. ඒ පිල්ිබඳ ඔබහන්සේගෙන්බං පැහැදිලි අනුකම්පා සහිතව. රහතන් වහස්සේලා කොයිකයි ආකාරේද අරහත්තය පා්ට පාත්්යන්නේ. මේක සිද්ධ වෙන්නේ ලියම් යම් හේතු නිසා. මු මේ සම්පූර්යෙන් අවෝධ කරන්නේ හේතු පල ධර්මයක්. මේ සසරේ පැවැත්මතිනත් හේතු පල ධර්මයක් මත. එතකට හේතපලමු ධර්මයක් මත තියෙන්න මේක හේතුවක් නිසාම නිරුද්දධ වෙලා යන එක. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්තයට පත්වනාට පස්සේ උන්නහන්සේ උන්නහන්සේට සවිශේෂී ඥානයක් හම් වෙනවා ඉන්ද්‍රිය පරවපරියප්ත ඥානය එළඟට උහසට ඥානයක් හම් වෙනවා ආසයානසේ ඥානය කියලා මේ ඥානව දෙකෙන් බුදුරජාන් වහන්සේ ලෝකයේ දකිවා වනාසේ ලෝකයේ ද දකිද්‍ය වනාාසේ පේනවා ලෝකය නෙලුන් ඉලක් වගේ සමහර නිෙළුන්තියෙනවා වතුරේ යාට පොහොට්ටු. සමාහර නෙළුන් තියෙනවා වතර උඩට ඇවිල්ලා හොඳට මෝරලා. සමහර නිෙලුන් තියෙනවා වතර යට මෝරලා සමහර නිලුන් තියෙනවා වතර උඩට ඇවිල්ල පොහොට්ටු. එතකට හිරුකිරණ පතිත වෙනකොට වතුර යට තියන මෝලපු නෙළු පෝට පිපන්නේෑ. මෝරපු නැන්ති නිලුම් පෝටු විින්නෙත් නෑ. වතරෙන් ගුඩටාපු නිෙළුම් පෝටු පි පෙන්න්නෙත් නෑ. වතරෙන් ගුඩටාපු මෝරපු නිෙළුම් පෝටටු පිබෙනවා. මේ වගේ බුදුරජාණන් වහසේ එකඒක පුද්ගල ලක්ෂණ හඳුනගන්නවා. ඒ ඒ අං ලක්ෂණ, ඒ පුද්ගලයකි ලක්ෂණ හඳනාගෙන බුදුරජාණන් වහසේ අදාන දාම් කාරණා ඒ පුද්ගලයකි ස්වරූපේට රජන්වාස දේශනාගන්න සමහරලා ටික දාහම් කරණාවක් නෙවේ එට කරන්න වැඩක් දැන් අප ල චූලබන්තක සාමිනාසර චූලබන්තක වාමනාස බදුරජාස රදි ක්කර දෙන්නනවා මේකමඇතුල්ල ඇතුල්ල ඉන්න රජෝහරණ රජවරණන් කියලා යගේ මෝට මත්තකඒ වගේම සිදුවීමක් එක සාමිනාසට මකට චූටි ස්වාමීනාාසක මට නමකට මේ ස්වාමිනාසේ කල්ප ආත්බාව පන්සීයත් රත්තරංගට කරපුක් කියනෙක් රත්තර මලත් නිෙලුම් මලක් මවල දෙනවා මේ නිත්‍යවසේ සක කරන්නේ කියල ටිකෙ ටිකෙ ටිකටිටි එක මල බැඳනිික සිහි කරලා අනිතති වඩලා අරහත්වය සාක්ෂාත් කරනවා. දෙකටහි ඒ ස්වභාාවල් බුදුරජන්ස දකිවා බුදුරජන්ස දකිනවා ඒ පුද්ගල ස්වභාවය බලනවා ඉන්ද්‍රී පරවපරප්ත ඥානින් ඉන්ද්‍රී දරමම් ලනවා. ඉන්ද්‍රී දරමම් වනවද ස්්‍රද්ධාව. ඇහැක්වගේ පිහිටා තිබෙන ස්්‍රද්ධාව. ගේ ඇහැ කියල කියන්නේ ජීී කොටස ඇස් දෙක නැතිවිච්චක මං සම්පූර්ණයන්ගේ පේන ලුවගේ සම්පූර්ණ කතන්දරී රයි. එන ජීවිති සම්පූර්ණ කොටසක්මයි ඇහැගලා කියන්නේ.න දැන් අපි කන්නනාාඩිික ගොලති න වගේ ඇස්තික ගලො තින පසහහිකරටන්න බැෑවිිට. එක ජීති කොටසා කන්නනාඩික ජීතික කොට න්නන්නේ. කණ කියන්නේ ජීත කොටසක් නාසේකන ජීතය කොටසක්. මේ වගේ ජීත කොටසක් බවට පත්තිිච්ච ස්්‍රද්ධාවක් යම් කෙනෙකොට තියෙනවාද. ඒ ස්්‍රද්ධාව ඒ මට්ටමට දියුණු වෙලා තියෙනවාද බුදුරජාන් වහන්ේ ඉන්ද්‍රිය පරෝපරිියප්ත ඥානයට අහු වෙනවා කොයි දිවිලෝක අස්සක මුල්ලක හිටියත්. ඒ පුද්ගලයාව අහුවා ඉන්ද්‍රිය ධර්ම ෝලිින් ගේ ශ්‍රද්ධාව මේ මට්ටමීතියෙනනවා කියලා. ඒළඟට බ්‍රහ්මලෝක අස්සක් මුල්ලක් නෑයට කොයි හිටියත් බුදුරජන් වන්සට ගෝචර වෙනොය එක. ස්්‍රද්ධාව වීරයේ සතතිී සමාධි ප්‍රාජඥන මේ ඔක්කොම පේනවා. ඒ පේනකට බුදුරජන් වන්සේ එතෙන්ට ගේල්ලා මෙයාන්ට වැඩෙන්න්නේ කොයිකදකිල් බලන. එතකොට එක පුද්ගලයන්ගේ ස්වභාවයනුව අර ඉන්ද්‍රී දරම වැඩනිික වෙනස් එකට හේතුව සසරේ එයා රැස්කරපු පිණී ස්වභාවය. ඉල්ළඟට මෙයා සසරේ දියුණුකරපු ධර්මෝල ස්වභාවය. සමහර කෙනෙක් සසරපුරව් වීරී වඩල තියෙනවා. කර්මයක් හරස්සලාවෙල්න්න තියෙනවා එයාට වැඩින් නැතිවෙන්න. මොකක්කරි කරමයක් එක තැනකට දැඟ අපි ගත්තොත් සප්පදාස මහරහතන් වහන්සේ. සප්පදාසමාරාතන් වහන්සේ උහන්සේ වෙෙහිරරින් වේරට වේහරෙන් වේරට විහිරරිෙන් විහිරට යනවා. ෞතම බුදුසන පිරන බන්න බුරජාන්වා සිත්තරදීවා. රාහන් වහසෙල්ලත් වැඩ ඉන්නවා. අග්‍රස් රාාවකයන් ව හසෙල් වැඩිඉන්නවා. අසූ මහා ශ්‍රාවකයන් වහසෙල්ල වැඩේන්න. මේ වැඩන් දෙෙද්දිී අවුරුදු විසි පහක් වේරෙන් වේරෙන් වේරට යනවා සවාධි මාාත්‍රයක් බදන්නැතුව. එතකොට මේකෙට හේතුව සසට කර්මයක් හරස්වෙලා තියෙනවා. කෝමදී සසිර කර්මය හරස්සෙලා තියෙන්නේ. පැවිදිවෙච්ච භික්ෂුවකට හිතෙනවා කලින් මෙයා පැවිදි ලයිවා කස්ස බුදුරජාන්සක සාාසනේ පැවිදිලයිද මෙයාන්ති හිත්මේ භික්‍ෂුවක්ඇවිල්ල මේ මෙයාට ඇල්ල කියන මේ භික්‍ෂුව ඟට වෙල්ල කියනවා. මට මේ ගිහි ජීතයේ ගැන ඇල්මක්ක ඇති වුණා කියනවා. ගී ගෙතර යන්න හිතනවාගේනවා. එතකට ඇර ස්වාමන් වහන්සේ කලින් ජීවිත දැ සප්පුදාස මහරත් වන කලින් ජීවිත මේ ගිහි ජීවිතයේ ආදීනව කියල්ල කියල්ල කියල කියලා පැවි ජීතති යනිසංස්කෙල් පැවිද්දි හිත පිහිටවනවා. හිත පිටවවට පස්සේ අර භික්‍ෂුව කියනවා මං ඔබහන්සේට මේ මගේ පාත්‍රසිව ඔක්කොම් පිරිකරටික දීලා යන්න හිටියේ අවහන්සට ගොඩාක් පින්සිද්දධ වෙනවා මමම ධර්මය පිහිටවුවට කියලා නැත්තම්ම ඔක්කම දීල අතයාරල දැයි යන ලැස්සුනෙකෝ. අර ස්වාමින්හසට හිතෙනවා අප රාධිමං මේ ගිහිජීතය මුදෝල්ල මේ පැවිද්දි ආනිසංස කිවවේ ම මේ ගිජීතේත් ආනිසන්ස කිවන්න ට පාත්‍ර සිවරු පිකොට්ිකොක්ොම ගන්න තිබපගලා. පස්සේ එමීට එමී එ ගීජීත ආනිංසකිල්ල පැවිද්දිින් හිත මුදෝල නදුවන් වහන්සිකත්ත ැරියවු අයිජීවිතයේ දී භික්‍ෂු හත්තුුණනාා. අරකරපු විපාකයට. මේ ජීතී දැංගැවිල්ලා බුදු සසුන්ධි පැවිදිවෙලා රාතන් වහසෙල්ලා වැඩඉන්නවා. මාහසිගන්නවා මහසිගන්නව සමාධි මාත්‍රයක් ඇතිවෙන්නේ. එතකට තේරෙනවා අපිට අර ස්්‍රද්ධා ඉන්ද්‍රයේ දියුණු කරන්න බෑ කර්මයක් කරස්සෙලා තියෙනවා එතෙන්ටඕන්න පින වැඩිල නෑ. එතකට මේ ස්වභාවේ යනු නාසට ලොකු වීරයක් ගඩ වෙනවා ඒකට මූුණ දෙන්න. ඒකින් බේරිල්ලා යන්න කර්මින් ගැල්ලවෙන්න. ට ේවා අනරෘද්ධ රාතන් සේ සසරේ පෙරුම් පුරාගෙන පුච්චාරිත අනුරුද්ධ මාරාත අවරුද්දු පනස් පහක් නොනිදා භාවනා කරනවා. අවරුද් තික් අදු විපා නකෙනන සම්පූර්ණ නින්ද ැති කරලා තෙරන නින්ද නැටි නොකර අවුරදු තියක් සාරන්තියනවා වීරයේ වඩලතියනවා නිවන්මගදි ගුණ කරගන්න. එතකොට ඒ චරිත ඒ ස්භාවග ඒ. හැයි රහතන් වහසේලාට ධ්‍යන සුවය තිබ්බා එළඟටිගත්තු සාරපුත්තුම රහතන් වහසේ බුදුරජන් වහසේට පවන් සලසල ඉන්නවා. දේගනක බමුණට බුදුරජාණන් වහස දීගනක සූත්‍රයේ වේදනාව ගැන ලස්සන දේශනා කර කරන්නවා. බමුණ සෝතා පන්න වෙද්දී සාර්බෘදතියන් වහන්සේ අරාතුවය සාක්ෂාත් කරනවා. එතකොට පවන් සල සැල හින්දෙදදි තම වඋනාස රහත්වවෙෙ. ආනන්ද ස්වාවින්හසේ අරාත්තයට පත්වෙන්නේ සතර ඉරියව්වෙමු තුරවායි. න්නා සැතපෙන්න්න කියලා කොට්ටට ඇලවෙනවා. ඇලවෙෙන ඉරියවේ දුන්නහසේ අරාත්තය සාක්ෂාත් කරන. ඒ චරිත්ත ස්භාවයට අවස්ථාව වෙනවා පන මෝර් ලැවෙල්ලා මෙතෙදි මිහෙමක් එක ඒේවෙන්නකොට උන්හසේ දැ වෙන්නේ ආශ්‍රවශීකරණ එකනෙ. තට ආශ්‍රවෂේවෙන්න මුහතර. ආශ්‍රය ෂේකරන්න යකි සම්මා දිට් කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක. ඇ සම්මා දිට්ටියට එන්නේ කොතනේද. කොයි ආකාරයෙන්ද සම්මා දිට්ටිය හසුරුවන්නේ. දැ අපි ගත්තු කිසාගෝතමීට කිසාගෝතමීට බුදුරජන්සේ හිතන්නේය මක් දෙනවා. ගේල්ල කිසිවෙෙක් නොමලගේකෙන් අටිකක් කරගන්න කියනවා. හැම තැනම යන අබටිකක් කොයන්න නොමල කෙනෙක් නෑ. තැනම් මැරක්ල සී පහිටනවා. ඒ තුළිින් ඒ දැක්මින් තමයි ඒ සම්මා දිට්ටියට එන්නේ ඒ දැක්මී පිහිටපු ඒ උත්තමාවිය තමයි අරහත්්‍යේ සාක්ෂර කිසි කෙනෙකු හොයන්න බෑ පාර ඇවිදවිදියනුව ලාමික්කරගෙන මලමිනියයක් කරගෙන මැරිච්ච දරුවක් කරගෙන කිසි කෙනෙකට හොයන්න බෑ මේ රහත්්‍යෙන්න්න පින තිය කෙනෙ කියලා කිසි කෙනෙකුට හොයන්න බෑ නමුත් ඒතෙන්න්ට අරගෙන එන්න බුදුරජාන්සික ස්භාව. ස කෞද රහත්යෙන් සුදුකම්තිී නිද්‍රීදරමම් වැල්ල තිෙන් ොනො දිකෙල් බල්ලා. දාලෙක්ക്കෙන බබලෝනං ඉන්නේ බුදුරජාණන් සිතෙන්ට වැඩලා. අදාලෙක්ക്കෙන දෙවලෝනං ඉන්න උන්නාසෙ දෙෙවලෝට වැඩලා. අදාලෙක්කෙන දුරෑත පලාතක දින්නේ. උන්නා සේතන ඉන්නවා. අදාලො වෙලාවෙඉන්නවා. දෙැන් අංගුලිමමාල යන්ට කලින් බන කිව් වන අවස්ථාවන්නෙවේ. ඉන්ද්‍රී ධර්මටික හරියට වැඩිලා. හරියටම අවබෝධය කනා යන්න වෙලා බුදුරජන්නත් සිද් දකිනවා. ඒ වෙලා තමයි හරරියට මෙතන්ට යනන්න තැන් කෙනෙකට කියන්න පුලන්ඇඒ ුදුරජන්තට කලින් පෙවු ැතිමගේලා. කලින් පෙවුන්න ඇතිකෙනවේ. අදාළ වෙලා වෙනකල් බුදුරජන්හන්ස ඉන්නවා. ඒ වෙලාව ආවට පස්සේ ලස්සරට ටන්නාහසසිතෙන්න්ටි කියල්ලා. කරුණු දෙකයි කියන්නේ කරුණුද්දකින් තුනෙෙන් අය ඉන්ද්‍රී දරමූල පිටවල ඉද්‍රී දරම වැඩි තන් රගයවා. යම් කෙනෙකුට එතින්ට වඩන්න බැරිනං බුදුරජනස එඇතිෙන්ට වැඩි විදිහිට පින රැස් කරගන්න තල්ලුකදෙනවා. සමාරායට බුදුරජාණන් වසේ දේශනා කරනවා මානනී සමහරවස්ථාල බදුරජන්සේ දේශනා කරනවා මානනී අසූචි පොඩ්ඩගත්තාත් ගොඩක් ගත්තත් ගදී වෙනසක් නෑ. ඒගේ බම්ඹලෝත් මං උපතක් වරණ කරන. එ එක කිව නාගම උත්තමයන්හසේ නකට. එතකට බඹලෝවත් උපතක් වරණනා කරන්න නෑ කියලා. එච්චර ටන්නහසේ වීර පැද්දව්වා. නමුත් ඒවීර වැඩෙන් නැති පිරිසකුත් තින්නවා. ඒවරී වැඩේ නැති පිරිසට උන්නහසේ සුගති ඊතපීට මෙතන්ට හැරකිිල්ල මෙතනින් ප රැස්කරගැන මෙතනනිදල දහම්ම දෙගුණ කරන්න කියලා. සංකාරුපත්ති ූත්‍රයාද සූත්‍ර දේශනාවල පෙන්න්නනවා. එතකට අප එක පාර්ටම කෙළින් අපි දංඟරාතේයට යන් දැඟරාතටයන් බදුජන් වස හෙමයි දේශනා කළයෙකිට අපි ශිතන විද්ධහට යන්න බෑ. අපිට ඒගේට අවශ්‍යනදී ඉන්ද්‍රීදරමම් වැඩිනවා. ඒ වැඩෙන්න්නේ කොයි අහකාරෙන්න්ද කියලා. අප අපි තේරුගන්නබ බුදුරජන් වසේ දකිනවා සසරේ සසර දැඟංගුලි මමාලයන් වහන්සේ වන්සේ කින්නවා පෝරිසාදය වෙලා, සුතුසෝම ජාතකේ රජවරු මරමරා ඇගිල්ලි මිනිමස්කකා ගයා සුතුසෝම රජ්ජරූ වෙලා මාබෝසතාානන් වහන්සේ දත් බේරගත්තා. එතකට ඒවා සසරෙ මේ පෙරුම්පුරාගෙනනාආපු ගමනේ වැඩිච්චි විදිශිපියෙනවා. ඒ බුදරයන් වහන්සේ ලාල්ළඟ බුදුුවරයන් වහන්සේලා අම්භිච්චි තැංගවල අධිෂ්ඨාන කරගත් දේවල්. ඒ අවස්ථාවල ශ්‍රද්ධාව වඩපු ආකාරයෙන්. වී සිහීය සමාධී ප්‍ර්ඥාව වඩපු ආකාරව ලොක්කොම පේනවා. ඒ පේනකින් තමයි උනාහසේ අවධි කරල ගන්නේ ප්‍රඥාව. ඉන්ද්‍රීධර්ම මේ මේ විදියට වැඩෙන්න්නේ මෙතනින් තමයි තල්ලුවෝ දෙන්නේ කියලා. ඇදල ගන්නේ උන්නහසේ ඒ අවස්ථාවල ඒ උන්නාසිටිති විච්ච ඥානය. ආසය අනසේ ඥානයෙන් වන්නාසේ බලන්නවා දැක්ෂයේ වනාාද. ඒ මේතින්ටයද්දී ඒ ශ්‍රාවක ඉන්ද්‍රීදධර්මටික වැඩිගෙන වැඩීගෙන යනකට උපතක් කරා ඇදගෙනයන ආශ්‍රෂී කරනවා. ආශ්‍රේෂය කරන්නේ ආශ්‍රශය කරන්නේ ඒකඒෙක් කියිෙනාගේ ඥාන මට්ටමානුව. ප්‍ර්ඥාවේ මට්ටමානුව තමයි. ඒ රහතන් වහන්සේලා ඒක ක්ෂේ කරන්න. සමහර කෙනෙ ධර්මී සජජායනා සජ්ජායනා කරර. එනයි සජ්ජායනා කරකරෙන් දිද්ධි පාමුද්ජන් ජායති, පමුද්ධිතස් පීති ජායති. ඊීති මනස්සකායු පස්සම්බති පස්සද්ධකායු සුකං වේදේීන්ති සුකිනෝ චිත්තන් සමාධී මදියට ප්‍රබෝධමත් වෙනවා කය සැහැල්ල වෙන හිත සැහල්ල වෙනවා ප්‍රීතිය උපදිනවා සැපේ උත්පදිනවා සමාධීයේ උපදිනවා. ඒතුලි සමාධිමත්ති අරාත්ථේ සාක්ෂාත් කරනවා ඒ ක්‍රමය තවතියෙනවා. ධර්මය කීකීන්නවා. කියකීඉ ඒක කිය ඉන්ද නිවරණ දරන ැවිවෙලායවා. බැහරල්ල අයදදි ප්‍රබෝධය ඇතිවෙනව ප්‍රීතිය ඇතිවු සැපඇතිවු සෑහල්ලු ඇතිවු සමාධය ඇතියන කියයින් ද්ධ රාත්්‍ය සාක්ෂාත් කරන උදාධාරණයක් විදිට කේමක මආරාතන් වහන්සේ. කේමක මරාතන් වන්සේ, අරාත්තවයට සාක්ෂාත් කරන්නේ බන කීකේද්ද. එතකොට ඒ චරිතලක්ෂණ වෙනස්. එතක ටේරහතන් වහන්සට රාත්වවෙෙන් ඉන්තු්‍රීධරම වැඩින්ම තිබිත්් අවස්ථාව බනකීම. තව සමහරවා බණ ආඉන්නවා දැන් පස්සක භික්ෂනාසෙල්ල ගත්තොත් ුදුරජනස පනකී නවා ඒ කියීනකට අනුව ඒ ප්‍රඥාව වැඩිලෑනවා ආස්්‍රරෝයි චේවෙලා යනවා. ඉතින් මේදියට ඉළඟෙට තවතියනවා බණභාහන විදර්සනවඩ වඩ න්නවා භාාවන දදිවනු කරකරට ඒ තුළලිනුත් වැඩිල අවස්ථා තින එකට ඒ රාහතනාාසෙල්ලා බිහිවෙන ආකාර රාතනාාසේල්ලා අරහත්්‍යයේ සාක්ෂාත් කරනාාකාර එකෙ එකට වෙනස් වෙනවා ඉන්ද්‍රී දරම මට්ටම අනුව. පින්න්නතබ දන්නවා. මේ පු්නවන්ත වූ පින්බරූ වස්සාන කාලයේදී තමයි. අපි මේ සදහම් සාකච්ඡාව මේ රාත්‍රීදී පින්න්නත්තට ඔබේ රූපාණි කල්න්නන විතුරා ශ්‍රද්ධාරූපාණය ඔසේ සමේප කරන්නේ. අධ්‍යිනීතිී අපේ මේ සාකච්ඡාවේ මාාත්‍රකකාවපාට පත්ව නඇතිබන. මහරාතන් වහසේලාගේ ස්වභාවේ පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන්න. අපේ පින්වස්සාවාමින්න් වහන්සේ ඉතාමත් පැහැදිලිව මේ කරුණුකාරණා අපට වටහ දෙෙනවා. එනිසාමං කැමතිේ පින්නස්වාමින් හස අපේ මේ අවසසා මිනිතුගේේ පේෙ එමට තන්තා විනාඩි විශස්ක වගේ කාලය ක අපිටෙ එකක් තුලා තිෙන. මේ කාලය තුළ මහරාතන් වහන්සේලාගේ ඤ්ඥානී ස්වභාවය මොන විදියට පින්නස්සාමන් වහස අපිට හඳුරාගන්නට පුළුවන් මක්න්නේ. රාතන්වහන්සේලාගේ විඤ්ඥානයේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ විශත්‍ර කළා. රාතන්වහන්සේලාගේ විංධානය, පිරිවම් පාදි නොපීටි විංජානය පිරිළුවම් පාරනවා කියල වචනයක් තියෙනවා. එවගේ මේ රාතන් වහන්සේලාගේ වි්ජානයට බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වචනයක් පාාවච්චි කළා අනිදස්සන විං්ජානය කියලා අනිදස්සන විං්ජානය කියලා කියන්නේ කිසිමකට නොවැැලින් කිසි තැනක නොපිසිිට්ටි පිජානය. ඒ තත්්‍යය දක්කා දියුණ කරන්න ඕන ආකාරී ගැනත් බුදුජන් වස විස්තර කළලා ගොඳ බදුරජන්ස එකක විස්ත්‍රරකළලේ මානෙන්නේ අතීත වේවා. අනාගත වේවා. වර්තමානවේවා දුරද වෙන්න පුළුව. ලඟවෙන්නත් පුළුවන්. සිවම් වෙන්නත් පුළුව, ගොරෝසු වෙන්නත් පුළුව කියීනවිදිීට වෙන්නත් පුළුව, ප්‍රනීත විදිීට වෙන්න පුළුව. යම් කිසි රූපයක් බමොෝො අස්සක් මුල්ලන්න ඇර වෙන්නත් පුළුවන් දෙව්ලෝ වෙන්නත් පුළුවන් තිරිසන් ලෝක නිරේ පිේතුලෝක වෙන්නත් පුළුවන් නස්ලෝක ැත් පුළුවන් කොහේ හරි තැනක යම් කිසි රූපයක් ඇැද ඒ රූප සියල් දිහාම් බලන්න කියනවා මෙ සෑම් රූපයක් ම අනිත්‍යයි ඒ සෑම් රූපයක් මම නොවේ ඒ සෑම් රූපයක් මගේ නොවෙේ ඒ සෑම් රූපයක් මගේ ආත්මේ නොවෙයි කියලා මේ ස්භාවේ දියුණු කරලා දියුණු කරලා දියුණු කරල දියුණු කර ප්‍රඥාවගක බලන්නගේ න. දියුණු කරපු ප්‍රඥාවගක බලද්දී. ඒ ප්‍රඥාවට ප්‍රඥ්ඥාවෙන් බලනකට විද්‍යාව පහල වෙනවා. පහලුනාට පස්ස විද්‍යාව ඒ විද්‍යාවතුළ සං්ඥා විපල්ලාසේ දුරුවෙනවා. සඥ්ඥා විපල්ලාසේ දුරුුණාට පස්සේ. විපරිීති සංඥාන එතකොට අනිත්‍යදී අනිත්‍ය වසීම් පරිපූර්ම වසිීද දකිවා ලෝක හම අසක් මුල්ලක් නෑ ඔක්කම නනි්‍යවසින් දකිෙන. එළඟට අනිච්චේ නිච්ච සංඥාවට යන්නේ. දුකී සුක සඥාවට යන්න දුක්කිිත ලෝකයේ හැම තැනම අසක් මුල්ලක් නෑර දුක දුකු දිීරම දකිනවා. අනත්ේ අත්ත සඥාවට යන්නේ. අනාත්ම ලෝක අසක් මුල්ලක් නෑර හැම තැනම අනාත්ම ස්වවාාවේමු දකිනවා ආත්ම සංඥාවට හැගීමක්කොත් ඇතිවෙන් නැති. ස්ාවට යනවා. ඒ තත්ේයට පත්වනාට පස්සේ ස්ඥාද වේදනාවත් සම්පූර්ණයම් ග්‍රහණය නොකරගෙන කිසි විදීමකට ්‍රහුවෙෙන්න්න ඇතුව ඒවිනිවිධ දකිනවා දුක්ක දකිනවා දුක්විදීම හොලකින් අයින ස්වභාවයට බලනවා. ඊළට සැපය දකිනවා. හම තනම සැපවිදිනේ ඔක්කොම දුකට ගුදුරුවන්න සැපක්වවිදිර දකිනට කට දක්වි දිර පෙන. ඉල්ලඟට උපේක්ෂා විඳීම දකිනවා අනිත්‍යයි කියලා එහැම එකක් මනත්‍යයි කියලා බලද්දී. අර විඳීමට ග්‍රහණය වින්නෙත් නෑ විඳීමේ යතා ස්භාවේ දකිනවා. එදකට සංඥා වේදනානම් චිට්ට සංකාරය අවිද්‍යාවන් තොරයිදයි. අවිද්‍යාව නිරුද්ධ වෙලා අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ සඥඥා වේදනාදක නිර්දීමත් එක්. සංඥා වේදනාදක අවිද්‍යාව නිරුද්දීමත් එක්ක. එතකොට එ සම්පූර්ණය විශ්ෂිතන්නේ විතක්කු විචාර කරන්නේ කල්පනා කරන්නේ. ඔක්කොම අ අනිච්චි ස්වරූපයේ ලෝකයක් එක්ක තමයි හිතන්නේ. දුක්කීත ලෝකයේ ගැන තමයි හිතන්නේ. දුක්ක තමයි හමතනම දකින්නේ දකින එක තම හිතන්න දෙයෙන්නේ. එතකොට. සඥාවෙන් ලෝකයේ හඳුනාගන්නේ අනිත්ති නිසා ෂිතන් හැවතිස්සේ මනිත්‍ය ස්වරූපයෙන්, දුක් ස්වරූපයෙන්, අසුබ සුරූපයෙන් අනාත්ම සුරූපයෙන් හිතන්න. තුතිි විතක් විචාරේතුළනම් වචන උක්කොම එකටනුව හැදෙනවා. විතක් විචාරල විද්‍යාව සහමුල්ලිම්ම නැතිවෙනවා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධනාට පස්සේ ආශවාස පස්වාසක් හයටට් තියෙන් ඇල්ම සහමුලිම්ම අයින්ලා. ඒ අවිද්‍යාවත් දුර කරනුක පස් ගොඩක් වතතුර බොඩක් වුණුසුමඟට කලින් යෝක රහතන් වසේ කල්පනනා කර ස්භාවේ මිලෝකි ගන්න පස්සුරූපයෙන් වතුර සුරූපයෙන් ජ උුණුසුම් සරපයෙන් වාය ස්ුරපයෙන් කල්පන. එතකොට ඒ ස්රූපයේ දකිද්දි කයිකාය සංස්කර වල තාසත් ප්‍රශ්ථාසන අවිද්‍යාාවසාහමුලින් අත්තරන වෙලා යන නිරුද්දවෙලා යන. ඒ නිරුද්ධනාට පස්සේ අවි්‍යාපච්චයා සංකාරා කියීණිකි. සංස්කාර්වල අවිද්‍යාව දුරුවෙලා යනු. අවිද්‍යාව දුරුණාට පස්සේ ඒ අවිද්‍යාසාගත විඤ්ඥානයක් දැන්නේෑ. එතකොට රහතන් වහන්සේ කල්පනාවතුළ. දකින්න ලෝකයේ තුළ. ඇහේ විඤ්ඥානය හටගත්තාත් මේ අසක් මුල්ලක් නෑර කිසි තැනක කිසි රූපයක ඒ විඤ්ඥානයගේ ලාසාවින් පිහිටන්නෑ. ආසාවින් ග්‍රහණී කරගන්න. තන්නාවෙන් වෙලෙන. කෙලෙස් සාගතෝ පැටලෙන්නේ. ඒ විඤ්ඥානයෙන් දකින්න හැමතිස්සෙම විඤ්ඥානයෙන් දැනගන්න හැමතිස්සෙම අනිත්‍යූ දුක්කූ අනාත්මූ ලෝකක ස්භාවයක් එතරයි. ශීත නිසා හටගත්තු විංජානය එතුන හටගන්නවා ඇල්මක් ඇතිවෙන්න තන්නාව ඇතිවෙන්නේ. එතකට මේ මට්ටමට ආවට පස්සේ. කනිී විඤ්ඥානය හටගත්තත් තේවිඤ්ඥානයට ඇල්මක් ආසාාවක් ආසක් බැසගැනීම සබ්දයකට කිසි දෙකට හටගන්න නෑ. ඉළඟට නාශයෙන් ගදසුවද දැනගත්තත් තේවිඤ්ඥානයෙන් ඇල්ම කිසි තැනක ආසාාවක් තන්නාවක් ැතිවි නෑ. ඒ මත්‍යමට ආවට පස්සේ. දේවිඤ්ඥානයෙන් හෝ කයිවිඤ්ඥානයෙන් වෝ මනසේ හැටගන්නාව විඤ්ඥානයෙන් හෝ කිසි ඇැල්මක් ආසාාවක් රණේවීමක් කිසි දෙයක් ඇතිවෙන්න. කිසිදේකට ඇල්මක් ඇති නොවන. ඒ විංජානය කිසි තැනක ගේල්ල පිහිටන්නෑ. කිසි තැනක නොපිහිටින විංජානය ඒ තුළ නාම්රූප වැඩෙන්න්නේ. සම්පූර්ණින් අවිද්‍යාවෙන් නිරුද්ධවෙච්චේ විින්ධානය තුළ නාම්රුප් වැඩෙන්න්නේ. නාම්රූප වැඩින්නැත්තං ආයි ඇහැ හැදෙන්න්න ඇහැක පැවැත්මකට. ආස්වාදීෙන් ග්‍රහණේවෙච්ච අවිද්‍යාවට බැසගත් ඇහැක පැවැත්ම නිරුද්ද වෙලා යවා. කනක පැවැත්ම නිරුද්ද වෙලා යවා. නාසේක පැවැත්ම නිරුද්ද වෙලා යනවා. දිවක කායක මානසක පැවැත්ම නිරුද්දධ වෙලා යනවා. ඒ කොච්චර ඉස්පර්ස වනත් ඇහඔස්සේ කනවස්සේ නාසි දිවස්සේ ඒ තුළින් විින්දනීගට ග්‍රහණය වෙලා යන්නේ. තන්නාවෙන් බැසගන්න කොහෙවත්. ඒ නිසා ඒ විධානය. කිසි තැනකර නොබිහිටින්නේ විඤ්ඥානය නොබීටි විං්ඥානය තිරුවම් පාලයන. ප්‍රස්ථ වූ විලෙහි වාශය කරන හන්සයන් ඒ බිල අතහැර යන්නා සේ උත්තම මාරතන් වහන්සේලා තන්නාව ප්‍රහණය කරනවා. සියල් අත්තාහිරනවා. නොවලින් සිතින් වාසය කරනවා. මේ නොවලෙනු සිතින් වාසයකිරීම වර්තමානයේ ජීවත්තන අපට කොයිතරම් වැදගත්ත බොහෝ දේවල් පදාගෙන යනවාන ඒ වල්දරවල් ඉඩකඩයි ඥාති සම්බන්ධකන් විතුරු මිතුරුයන් මේ සියල්ලම බදාගෙනන්න ලෝකයක නොලනි සිතින් වාසයකිරම කොයි තරම් උතුම් ක්‍රියාව බෝට පත්වනද. පි ස්වන්න සමන් කමති අවසානශයෙන් වර්තමානයේ ජීවත්වන අප මේ අත්හරගැනීම පිළිබඳව ලොකු වේදාවින් පසවන අවස්ථ ඕනෑ තරම් දැක්ගන්නට ලැිල තිෙන හැබයි මේ ජීවිතයේ නිමනාවබෝධ කරගන්නනම් අත්හැරීමම අවශ්‍යමයි. නොවලින් සිතින් වාශයකිරීමම අශ්‍යමයි. හාව ප්‍රහණ කළ යුතුමයි එනිසා වර්තමානය ඒකට හැඩගන්න කොමත අපි ඉස්සෙල්ලම වර්තමානය අපිට රාතන් වසෙල්ලගෙන අපිට හන්දලාබෙනවා. අපි කරන්න ලෝනේ මේ රාතන් වහසෙල්ලෙන ඉස්සල්ලම හිත පාදගන්න එතකට විස්සල්ල තේරුම්ගන්න ඕනේ මේ වගේ පිරිසක් මේ වගේ උත්තමයන් වහන්සේලා ලොක පහළ වුණා. එතකොට එහෙමනං මේ සසරගමනින් ඉතරට වැඩි උත්තමයන් අහසේ ලොකඉවා. ඒමනං අපි යම් කිසි උත්සාහයක් ගන්න ඕනේ මේ උත්තමයන් අාසෙල්ලා අනුගමන්නේ කළ ප්‍රතිපදාවත් තියෙනවා. වැඩපිළිවෙල් ලක් තියෙනවා. ඒ වැඩපිලල්ට අනුගත වෙන්න. ඒ වැඩපිළල්ල අනුගත වුණ තනිවාර්යෙන් ප්‍රතිඵල සහිතයි. මේක විශේෂත්චී තියන්නේ. ධර්මී විශේෂත්වයක් ඒ රාතන්වහන්සේල්ලා බිහිකලි ධර්මය. ඒ ධර්මයේ දේශනා කළේ බුදුරජාන්ය. රාතන් වහන්සෙල්ලා ගැන පාදින කෙනා අනිවාර්යෙන් ධර්මීතික පහදිනවා. ඒ ධර්මී දේශනා කළ බුදුරජාන්සට පාදිනවා. එතකොට මේ තිතුන් සරණය මේ බුදුරජාන් වන්සේකෙන තිච්චි පැදිීම ධර්මයගෙනෙ තුවිච් පැහදීම ශ්‍රාවක සංගරත්තිි කෙනෙ තුවෙච් පැ මේ පැහැදීමට හරියටමයා පැහැදනොත් ඒ පැහැදීමට පුළුවන් ඔහු නිවන කර අර්ගෙන යන්න. ඔහු නිවන කර අරගෙන යන්න මේ පැදිීමට. කොටි සෙල්ලමි තේරුම් ගණ්ඩෝනේ ඒමනම් මේ ලෝකේ රාතන් වහන්සෙල්ලා වැඩි හිටියා. ඒ රාන්තුම් බිහිකරපු ධර්මයක් ලෝක තිබ්බා. දැන් කොච්චර ධර්ම ආශ්රීද අත්භූතතකීනොව කොච්චර. නිර්මල පිරිසිුදු ධර්මයක්දකේ නොනගේක. මේදමා රාතනාාසේ හයනමක්කි කමේට වැඩියේ. අවුරුදු දස්ගානකට ලංකාව මුඩි අටිකරු කළ. මේ රාතනාසල කෝටි සංඛ්‍යාද පිරිසක් මේලක් දෙරන්න බිහි කලා. ඒ ස්වවාවේට පත්කළේ ධර්මීදී නාශ්‍යර්ය බව නිසා. එදකොට රාතුනාාසෙල්ලා මෙටෙක් කිතිහාසේ. මෙච්චර් මෙච්චර් රාතන් වහන්සේලා පහලවනා මෙ පමණුම පම රහතන් වවාහසෙල්ලා පහලවනා කියලා අපට සීමාවකින් ගණන් කළ කියන්න බෑ. ඒ නිසා අපි තේරුන්ගන්න ඕනෙහෙනම් රහතන් වහස්සේලා කියන පිරිස ලෝකේ පහල වෙනවා. එනම් මේ අරාත්‍යයේ සාක්ෂාත් කල සසරෙන් එතරට යන්න පුළුවන් පිරිසන්නවා. ඒන යන්න පුළුවන් පිරිසසින්න වන එළඟට බදුරජ බුදුරජන් වසේ වදාළ මහනෙන්නේ. මේ සතර සතිපට්ටානේ යම් තැනක තියෙනවාද. යම් කෙනෙක් සතරසතිපට්ඨානේ වඩනවද පුරදු කරනවාද මෙතන රහතුන්ගෙන් හිස්වෙන්න කියනු. රාහතන් වවාසල්ලකින් හිස්වෙන්නෑ. ඉල්ළඟට බුදුරජාණන් වහසේ දේශනා කළලා උන්සගේ විශාර්ධ ඥානයකෙන්. මාන යම් කෙනෙක් කියනුවනම් මේ දරවමාරගේ යනුගමනය කල්ලා සසරින් ඉතරටට ගමන් කරන්න බෑ අරහත්වේ සාක්ෂාත් කරන්න බෑ කියල යම් කෙනෙක් කියනවාවනම්. වෙන්න බෑගේනවා තතාගතයන් වවාසේගේ විශාර්ධ ඥානයක්. ඕනෑම දෙවියෙක් මාරෙක් බ්‍රහක්මෙක් ෝනෑම ශ්‍රමණක් බ්‍රහක්්මණයකිස්රහ බයි නැතු තතාගතතියන් වසේ ප්‍රකාස කරනක් කියෙනන මේ දහම්ම ගනු ගමනය කල්ලා රහාත්‍ය සාක්ෂත් කරන්න පුළුවන් රහතන් වසේ නක් බවට පත්න්න පුළුව සසරගතට ගමන් කරන්න පුළුවන්ගේලා. එමන වර්තමානීන්න අපි ඉස්සල්ල තේරුගන්න ඕනේ ධර්මී තියෙනවානං. මේ මාර්ගය අනුගමනී කළුත් ප්‍රතිඵල සහිතයි. ප්‍රතිඵල්ල තියෙනවා. එහමනම් මේ දරව මාර්ගය හරියට අනුගමනී කරගෙන අණ්ඩෝනේ පාරගෙන ඉස්සල්ල පැහැදීමත් තියෙන් ඕනේ. අනුගමනය කළ ේුතු වැඩ පිළිවෙල්ලගන්න පැහැදීමක් තියෙන් ඕෝනේ. ඒ පැහැදීම තමයි අපි උනිවන කරාරගෙන යන්නේ. මේ සසදෙන් එතරවීම කරාරගෙන යන්නේ වර්තමානය අපි තිය නිෙක්කම දේදැන්. මේ ගැ ඇතිකර ගන්න පැහැදීීම. අපිට මේ පැදීම නැති නිසා තවයි. අපි නොයෙකු දුරාරට දුස්සීලබට අපි යාහන කොහිෙ රතන්න කොහෙද වැඩීට කොහෙ තින්නේ. නෑ දහැමතන් අප රාතන් වහන්සේලා හොයන්න බලනවාමිසක් ස්වාවින්න සලදයා බලදීත් අපව රහතන්වාසල්ල හොන්න බලවා මනිසා අපි අනුගමනය කළ යුතුයි. අපි මේක පුරදුකරගන ආඩෝනය කෙන හැගිමක් අපට එන්නේ. ඇතින් රාතන්වාසෙ ලබී වෙන කවුර අනුගමනි කරන්න පාය. ඒ නිසා. අපි ඉලක්කීදෙන් ඕනේ අපි ධම්මක දිවුණු කරනවා කියලා. එවනත්ි රාහතන් සෙල්ලා හොයෙනවා කියෙන දහස නෙවෙේ. ටිග ටික හරි අපි දම්මක දිියුණු කර ගෙන කිවොත් අපිටක් පුලුවන් ප්‍රතිඵල ලබන්න. ඒනිසා අපි තේරුගන්න ඕනේ වර්තමානයේ පැහැදිී මැතිකරගන්න බුදුරජන්වාන්සක ධර්මයගන ්‍රාවක සංගරත්නය ගැන. ඒතුළ පිහිටල සම්මා දිිට්්‍යිය උපදවන්න්න ඕනනේ සම්මාදිට්ටිය උපද වන්න ඉස්සෙල්ල පින වැඩිින් ඕනේ. සම්මාධිට්ටි ඉස්සල්නම් බුදුරජන්න්නන්සි විස්සර කරන්නේ ලෞකික සම්මාධිට්ටිය ලෞක සම්මා සංකල්පයේ ලකු සම්මාවාච. ඒවැනි විස්සර කරන්නේ බුදුරජන් වයි ශසවා පුං්ඥ භාගිය උපදිවේ පක්කා. පින වැඩෙනවා කෙලෙස් සහිතයි ආශරෝ සහිත. එතින්දිී ආශ්‍රෝෂේවෙන්නේ. හැබැයි පින වැඩෙනවා. ඒ වැදිච්චි පිනංිය. ප්‍රඥාව වඩලා ප්‍රඥාව වඩනව සමාධික පිහිටලා. ඒ වඩන ප්‍රඥ්ඥාවන්ය විනිධ දකිනවා මේ සක්කායි දිිට්ටිය දුරු කරලා සක්කායි දිිට්ටියෙන් තොරවූ ලෝකයක් කියයා දකිනවා. ඒ සක්කායි දිිට්ටියෙන් තුරෝව් ලෝකයේ දකිද්දිී. ඒ සම්මාදිිට්්‍යිය ඒ සම්මාධිට්ටියී පිහිට අද්දී. යගේ ආශ්‍රෝ ශයේණ පටන්ගන. ඒ දැක්ම. සක්කායි දිිට්ටියෙන් තොරව දකින්නාවූ දැක්ම තුළ. ආශරෝෂයන පටන්ගන්නවා. මේ පාරටෙන් ඕනේ එතන තමයි අනාසවා. ආශරෝ රහිතයි එතන. ආස්රෝ වැඩින් නෑ කල්පනාවතන. එතකොට ඒ කල්පනාව තමයි ලෝකෝත්තර සම්මා සංකල් පේවෙන්නේ. දම් විචි සම්බෝද්ජන්ගේ වෙන්න එතැන. අවබෝධිටි සුසන්ගේ ඉදිර වැඩන්න එතන. එතකොට ම් විදිහයට, ි ිටික ්‍රද්ධායි පීටල බිනවල දියුණු කරගන්න ආර්ස්ථාක මාර්ගයට ටික ටික ටිකටික ප්‍රවේශනාට පස්ස මේ සම්මාධතයේ ීදන ටිකටික ටිකටික ආශරශයරන. සෝතා පන්න වෙද්දිී නිරේයටදගෙන අනාශරෂයව වෙනවා, තිරිසන් ලෝකි දගෙන නාශරෂය වවා ්‍රත ලෝකටදග ස්ෘෂවෙනවා. අනාගාමි වෙද්දිී කාමලෝගිටදගෙන නාශරෂයවෙනවා. අරහත්්‍යයේ සාක්ෂාත් කරද්දී. සියල් ලූකයන්ට ඇදගෙන යන බමුලෝ පවා. සුද්ධවාසලුවකේටත් ඇදගෙන යන යම් ආස්රයයක්ක ඇදද. ඒ ආසරුවත් තක්කොමොක්ෂය කරලා විශේෂ ඥානයක් ලබනවා. ආසවක්කේ ඥානය කියලා. එතකුට ආසක්්‍ය නාානය ලබෝ කියෙනට පිරුණම් පානපුලුන් ආසරෝ නෑ විඤ්ඥානය කොහෙටුවත් ඇදගෙනයන්. ඒ නිසා වර්තමාන්‍ය අපි පාර නිලවුල්ලු තියෙනවා කියලා පැහැදීමක් ඇතිකටගන්න ඕනි පාර තියෙනවා නං. ද අනගමනය කරන්න තියෙන්නේද පටගන් ගෞතම බුදුසසන පවතින කාලයක. විශේෂෙන්ම පිරිසුදු බුදුදහම අපට අහන්න ලැබෙන කාලයක අපතා මච්ජී වත්වනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මනුසත් බවක් ලබා අපි උපතල පාතිබෙනවා. පින් ොස්වායන්න්නහස කිවවාගේ යන්න පාර තියනවන මොක දි වැරදි පාරයන්නේ. එන්ස්ා ගෞතම බුදුසසුන තුළ තා මත් මේ නිවන අවබෝධ කර ගැනීමේ මක. අප සියලු දෙෙනනාට විවර වෙලාතිනවා. කරන්නට තිබින්නේ වීරියය කිරීම. ඒ වීරිය දිගටම කරන්න ඕන. මේ ධර්මය අවබෝධ කරගනීම දක්කාවූ ගමන් මාර්ගය තුළ පැහැදිලිව ඔපගමන් කරනවා නම් මේ නිවන අවබෝධ කරගැනීම අප සියලු දෙනාටම කරන්න පුළුවන් දෙයක් බෝටයි පත්තන්න. එනිසා ඒ නිවන අවබෝධ කරගන්නට ඒ ධර්මය අවබෝධ කරගන්නට අප උත්සා කළයුතුයි. අප පින්දහම් කළේතුයි අප කුසල් දහම් වැඩිය යුතුයි. එවිටයි. නිවරති මග හොයාගන්නට පුුව කමක් ැවිණ.